දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතු ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් කල්ලිකුත් වීමේ දින ආසන්න වෙමින් පවතින නිසා ඊට පෙර එම ඖෂධ හැකිතාක් භාවිත කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය රෝහල් වලට චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා. ඔව් අපි වාර්ෂිකව චක්‍රලේඛ නිකුත් කරනවා පුළුවන් තරම් ඖෂධ කල්ලිකුත් වීම වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා. ඒ කල්ලිකුත් වීම තුලින් රජයට වෙන්නව හානිය අවම කර ගැනීම පිණිස කල්ලිකුත් වීමට ආසන්න කියන වර්ෂයක වගේ කාලයක් මාස අටක දහය කාලයක් තියෙනවා නම් ඒව කලින් භාවිතා කරලා අවසන් කරන්න කියන කාරණාව. ඒක සාමාන්‍යයෙන් සිදුවෙන කාරණාවක්. ඒක අපි ඕනෑම කෙනෙකුට තේරෙන කාරණාවක්. වසර 3ක 4ක කල්ලිකුත් වීමේ කාලය තියෙන ඖෂධ කලින් භාවිතා කරන්නේ නැහැ. මාස 6ක කල්ලිකුත් වීම තියෙන ඖෂධ ගබඩාවල තිබියදී. ඒක සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් මාස 6ක 8ක 10ක නැත්නම් වර්ෂයක කල්ලිකුත් වීමේ තියෙන ඖෂධ තමයි අපි මුලින් භාවිතා කරන්නේ. මුලින් භාවිතා කරලා ඊට ඒ ඖෂධ ටික අවසන් වෙන විට තමයි ඊළඟට කල්ලිකුත් වීමට කාලය තියෙන ඖෂධ අපි තෝරාගෙන භාවිතා කරන්නේ. එසේ නැතුව කිසිම ආකාරයක කල්ලිකුත් වූ පසු මේ ඖෂධ රෝගීන් ලබා දීමක් අප සිදු කරන්නේ. මේ අතර වැටුප් ගැටලුවට නිසි විසඳුම් නොලැබීමත් සමග අද දින දිවයින පුරා රෝහල් 17ක් කේන්ද්‍ර කර ගනිමින් උද්ඝෝෂණ පැවැත්වීමටයි සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය තීරණය කර තිබෙන්නේ. දීමනාව අනුමත කර ගැනීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් ලබන 19 වනදා සිට යලිත් වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. ක්‍රීඩා තරඟ සහ එලිමහන් කටයුතු වලට දරුවන් යොමු කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා ඉල්ලා සිටිනවා. එසේ නොවුනහොත් ජීවිත අවධානමක් පවා ඇති විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. මේ වීලි කාලගුණ තත්ත්වය සහ දැඩි හිරු රශ්මියත් එක්ක විවිධ අතුරුවාබාධ අනතුරු දරුවන්ට සිද්ධ වෙන පුළුවන්. විශේෂයෙන්ම පරිසරයේ තාපය වැඩි වීම නිසා දරුවන්ගේ තෙහෙත්තු ගැටිය වැඩි වෙන්න පුළුවන්. ශරීරයේ මස්පිඩු පෙරලීම් වගේ තත් වෙන්න පුළුවන්. මේ තත්ත්වය ඉතාම උත්සන්න වනවා. ඉතින් තාප කම්පන තත්ත්ව, තාප ආගාධ තත්ත්ව දක්වා වර්ධනය වෙන්න පුළුවන්. සමහර විට අවාසනාවන්ත ලෙස මේන් ජීවිත හානි පවා සිදු වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් ඉතා පහසුවෙන් වළක්වා ගන්න පුළුවන් තත්ත්වයන්. ක්‍රීඩා තරඟ සඳහා දරුවන් යොමු කරනවා නම් උදෑසන 11ට ප්‍රථම හැකි පමණ ඒ ක්‍රීඩා කටයුතු අවසන් කරන්න පුළුවන්. වැඩි හොඳයි. ක්‍රීඩා කටයුතු අතරතුරේදී විනාඩි 15ක පමණ විවේකයක් පැයකට වරක් ලබා දීම සහ ජලය පානය කිරීම. අපි සාමාන්‍යයෙන් දරුවා පාවිච්චි කරන ජලය ප්‍රමාණය වගේ දෙගුණයක් මේ දිනවල භාවිත කරන්න පුළුවන්. ඒනොත් ශරීරයට විජිනල තත්ත්ව වළක්වා ගැනීමට, මේ තාප කම්පන තත්ත්ව වළක්වා ගැනීමට ඉතාම වැදගත්. ඉදන්ගත රෝගාබාධ තත්ත්ව, ශ්වසන රෝග තත්ත්ව වල යම්කිසි උත්සන්න වීමක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි දරුවන් ඔවුන්ට ලබා දී තියෙන දීර්ඝකාලීන ප්‍රතිකාර සමාජයේ ඉන්හෙල වර්ග වෙන්න පුළුවන්. ඒ නිවැරදිව වෛද්‍ය උපදෙස් අනුව භාවිත කිරීම සහ අවශ්‍ය වේලාවෙදී වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමත් වැදගත්. මස්පිඩු වල ගැටලු සහ හෘද වස්තු ගැටලු වගේ විවිධ සංජානනීය සහ විවිධ සංකූලතා නිසා ඇතිවන ජානමය සහ රෝග තිබෙන පවුල කෙනෙකුට තිබුණත් දරුවෙක්ව මේ ස්ක්‍රීඩ යොමු කිරීමට ප්‍රථම මේ සම්බන්ධව කිසි වෛද්‍ය පරීක්ෂණ සහ යොමු කළා ඔවුන්ට එවැනි රෝග තත්ත්වයක් නැති බව තහවුරු කර ගැනීම වැදගත්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.